නව ඡන්ද ක්‍රම යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වුව හොත් මන්ත්‍රීවරුන් නඩත්තු කිරීමට අමතර වියදමක් දැරීමට සිදුවනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. මැතිවරණයට පෙර අනිවාර්ය ලෙස මෙම පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු සංඛ්‍යාව ගැසට් කරන්න ඕන. හැබැයි මන්ත්‍රීවරු සංඛ්‍යාව ගැසට් කරන්න ඡන්ද ක්‍රමය අනුව මන්ත්‍රීවරු සංඛ්‍යාව නිශ්චිත නැහැ. ඒ නිසා මෙම පළාත් පාලන ආයතන අන්තනෝමතික ලෙස එම ඡන්ද ක්‍රමයට පටහැනි ලෙස ගැසට් කරන්න කිසිසේත්ම ඉඩක් නැහැ. ඒ කියන්නේ මෙම ඡන්ද ක්‍රමය යටතේ ඡන්දි පවත්වන්න නම් තිබෙන පනතට අනිවාර්ය සංශෝධන 56ක් ගෙනා යුතුයි. එම 56 ගෙනීමකින් තොරව මැතිවරණය පවත්වන්න බෑ. මන්ත්‍රීවරු සංඛ්‍යාව 8671 දක්වා ඉහළ නගිනවා. දැන් මන්ත්‍රීවරු ඉන්නේ 5248යි. ඉගෙන මෙම නව ඡන්ද ක්‍රමය යටතේ මන්ත්‍රීවරු සංඛ්‍යාව 3423කින් ඉහළ යනවා. පළාත් පාලන ආයතනයකම මන්ත්‍රීවරුන්ට රැස්වීම සඳහා සභා ගර්භයේ ඉඩමදි වෙනවා. එනිසා මේ සියලු පළාත් පාලන ආයතන ගොඩනැගිලි කඩලා නව ගොඩනැගිලි ඇති කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා එය මෙම ඡන්ද පැවැත්වීම සඳහා ගැටලුවක් හැටියට පැන නගිනවා.